ලග්න පහකට හොඳයි. පෙබලම ලග්න පහක් තියෙනවා. ඒ පහට අර බිම හිටගෙන හිටියත් මේ වතුර ගලාගෙන යනවා වගේ සලි ලැබෙනවා. සමහර කෙනාට කියන්නේ වැල්ලෙත් බඹරේ කරකිනවා කියලා. නිකම් ගගක් ගාවගේ හිටගෙන ඉඳන් මැනිකක් හරි ලැබෙනවා. ඔය ලග්න පහට මේ අවුරුද්දේ අන්තිම අවුරුද්දේ අන්තිම මාස ටිකේ සුබම සුබයි. තෙල් වලින් අපි පත්තු කරන තෙල තමයි තල තෙල්. ඒක පත්තු කරනවා නම් පුලරපච්චි හරි හොඳයි, හරි ආසයි. දැන් 6න් පස්සේ ගොඩක් හොඳයි. රෑ 9ට එපා. 6ත් 9ත් අතර මම භාවනා කරනවා. භාවනාවෙන් ලැබිච්ච ශක්තියින් තියෙනවා. අවුරුද්දට එකපාරක් කරන්නේ මේ දොර. අවුරුද්දට එකපාරයි වෙසක් පොයට දවස් 5ක් තියදී තමයි අරින්නේ පොයට වහනවා. ආයි ලැබර අවුරුද්ද වෙසක් පොයට දවස් 5ක් තියදී තමයි අරින්නේ. සාමාන්‍යයෙන් පොඩි කොහොඹ පැලයක්. කිරි මහත්තයා උතුරනවා ගලාගෙන යනවා. ඒ නගරේ හිටපු ඒ මිනිස්සු දෙමළ මිනිස්සු ඇවිල්ලා ඇත්තටම පුදුම විදියට ඒකෙන් කිරි නානවා බොනවා. මමත් ඇත්තටම බිව්වා. මම ඔළුවේ ගාගත්තා. මම ගෙදරත් ගෙනාවා. මම ගෙදරත් ගෙනා. ඒ දවස් පහෙන් ඒක ඉවරයි මහත්තයා. ආයෙත් ගහෙන් කොහොමද කිරි එන්නේ? මම දැක්ක මේක ප්‍රවෘත්ති වලත් දාලා තිබුණා. සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න කියලා මම ඒ වගේ විශේෂ ස්ථාන වලට යනවා. උන්වහන්සේගේ පුදු පූජා තියෙනවා. අත්තිරි මෑණියෝ ජීවමාන වේ ස්ථානේ වැඩ ඉන්නවා. අම්මා යහතින් වැඩ ඉන්නවා. ඇත්තටම මේ අර කැඩිලා යන මගුල් මං හදන්න හරි හපන්. මොකද මගේ දේවාලට ගෙනගෙන මං ගෙදර ගෙවල් ආරසා කරන්නේ නැහැ. වැඩක් නැහැනේ. ඒක කිසිම තේරුමක් නැති වැඩක්. ඔබතුමාගේ ගෙදර දෝෂයක් තියෙනවා නම් මෙහෙට ගෙනල්ලා පූල් ගෙඩියක් කපලා දෙහි හතක් කැපුවට වැඩක් වෙන්නේ නැහැ. ඔබතුමාගේ ගෙදරට ගින් ඒ ටික කරන්න ඕන. ඒකින්ද මං අනිවාර්යෙන් ගෙදරට යනවා. මෙයා ලංකාවේ විතරද විදේශ රටවල? ඈ විදේශ රටවල මම අරාබි මිනිස්සුන්ට කොච්චර කරලා තියෙනවද? දැන් ඒ රටවලත් කළු කුමාරයෝ ඉන්නවද කියලා හිතනවා. මොකද කෙනෙක් ආපු ගම ගේය තුලි දේවාලය තුලි තියෙන හුඬු වගේ දේවල් හදාගෙන ඉන්නවා. ඕක ඇතුලේ තියෙන යන්ත්‍ර කෑල්ල ක්‍රෝල් කරලා එම්ලොප් එකට දාලා දෙනවා. නෑ එහෙම කරන්න හොඳ නෑ. කේන්දර හදනවා, කේන්දර බලනවා, වශීගුරුකම් කරනවා, ධනයෝග පැත්ත හදනවා. එයා ඉගෙන ගන්න දරුවන්ට ගම් විතර දුන්නොත් මං හරි ගස්සලා දෙනවා. මේක අරගෙන ගිහිල්ලා බුදුන් වදින ස්ථානෙ තියන්න තියෙන්නේ. වෙන විපිරියාසම කූත් කරන්න දෙයක් නැහැ. මේක භක්තියෙන් අදහන එක විතරයි තියෙන්නේ මහත්තයා. මේක අරගෙන ගියා කියන්නේ කිරි උතුරන්නා වගේ. ධනුෂ් ලොග් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොග් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ. අයිබන් ධනශ්ලොක්ස් බලන හැමෝටම මම අයිබන් කියලා පිළිගන්න ඔබට. අයිබන් මාතයා. සිරියාවතී ගුරුමෑණියොත් එක්ක අද සාකච්ඡා කරනවා. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මූලික කරගෙන බොහෝ වැඩ කටයුතු මෙතුමිය කරනවා. ඒත් එක්කම මේ හරි අපූර්ව ඉතිහාස කතා තියෙනවා මෙතුමිය ගාව. ඉතින් හරි ලස්සන කතා මටත් කිව්වා. මමත් මේ අහගෙන හිටියේ. ඔබතුමිය අවුරුදු කීයක් විතර වෙනවද මේ ශ්‍රේෂ්ඨ වැඩ රාජකාරී කරන්න අර? මට අවුරුදු 12 ඉඳලා මම මේක කරනවා. ඒ කියන්නේ මගේ අම්මත් එක්කම තමයි මේ සාත්‍රය කරගෙන ගියේ. දැන් අම්ම නැහැ. අම්ම නැති වුණාට පස්සේ කරනවා. එහෙම තමයි වැඩ රාජකාරී වෙන්නේ. මෙතන දෙවිදේවතාවුන් වහන්සේලාද මූලික වෙන්නේ, යන්ත්‍රද මූලික වෙන්නේ, නැත්නම් ඔබතුමී වටා විශේෂ බලවේගයක් තියෙනවද? මා වටා විශේෂ බලවේගයක් තියෙනවා. මම භාවනා කරනවා. භාවනාවෙන් ලැබිච්ච ශක්තියින් තියෙනවා. ඒ අතර මගේ ලෝකේ දෙවියෝ. මම බත් වේලක් කනවා නම් කන්නේ දෙවි හාමුදුරන්ට පින් සිද්ධ වෙන්න. උන්වහන්සේලාට පින් දීලා. එතකොට ඒ පින් දෙනවා කියන්නේ මා වටා ඉන්නවා ලොකු ජනතාවක්. ලොකු සෙනගක් ඉන්නවා. ඒ දරුවන්ගේ යම්කිසි රාජකාරියක් මට බාර දුන්නොත් මං ඒක අකුරටම ඉෂ්ට කරනවා. මං ඒක ඉෂ්ට කරලා ඒ දරුවෝ කීයක් හරි දුන්නොත් අරගෙන ජීවත් වෙනවා. හැබැයි ජීවත් වෙනවා කියන්නේ එව්වත් අරගෙන මටේ දුවනවා. ඒ කියන්නේ මට දැනුනොත් යම්කිසි ස්ථානයක මේ අහවල් ස්ථානේ මේ අහවල් දෙවියෝ ඉන්නවා, මෙතනින් ලොකු මේ පාතිහාර තියෙනවා, මුණහන්සේගේ ලොකු පිහිටක් තියෙනවා, එහෙම කිව්වොත් මං අනිවාර්යෙන් ඒ ස්ථානේ හොයාගෙන යනවා. එහෙම ගිහිල්ලා දෙවියන්ට පින් අනුමෝදන් කරමින් දෙවියන්ගෙන් ඒ මං කරන පින් අනුමෝදන් බාර අරගෙන මට උන්වහන්සේලාගේ පිහිට ආශිර්වාදේ විශේෂයෙන් තියෙනවා. කතරගම දිවි රාජ්‍යෝත්තම යනන් වහන්සේගේ පිහිට මට හැමදාම තියෙනවා. මම අහන්නත් ගියේ මේ කතරගම දෙවියොත් එක්ක මොකද්ද මෙච්චර මේ තියෙන සම්බන්ධතාවය කියලා. එතකොට ගණදේ හාමුදුරු තරම මම පුංචි කාලේ ඉඳලම ඒ දෙන්නට හරි ආදරෙයි. මම නිතරම යන එන තැනක් තමයි ඔකඳයි කතරගමයි. ඔකඳ කියන්නේ හරි ප්‍රසිද්ධ තැනක්, හරි පිහිට තියෙන තැනක්. එවැනි තැන්වලට ගිහිල්ලා මම මිනිස්සුන්ගේ දුක් ගැන විලි කියලා
උන්වහන්සේලාට පින් දීලා උන්වහන්සේලාගෙන් යම්කිසි කිරණක් ආලෝකයක් මට ලැබෙනවා. මම ඒක අරගෙන ඇවිල්ලා කෙලිම මම මහත්තයා ගෙදර නෙවෙරින් ගන්න එහෙම ස්ථානකට ගියොත් මම කෙලිම දේවාලට තමයි එන්නේ. ඒ ඇවිල්ලා ඒ රාජකාරී හරියටම කරනවා. ඒකම තමයි මගේ ජීවිතේ බුදු ගුණ පැත්ත. ඒක පලාතක සත්පත්තිනි මෑණියෝ අවුරුද්දකට එක වතාවයි මේ දේවල් අරින්නේ. මමයි මගේ මහත්තයයි දෙන්න ඒ දේවලට ගියා. විශේෂයෙන් ඒ අම්මට පූජා කරන්නේ පුවක් මලුයි නෙළුම් මලුයි. ඒ සීලු දෙය අරගෙන අපි ගියා. ගිහිල්ලා අම්මගේ ඒ ලොකු කතාවක් මහත්තයා ලොකු දුක් ගැනවිල්ලක් කියලා තමයි ඒ දොර අරින්නේ. අවුරුද්දට එකපාරක් කරන්නේ මේ දොර. අවුරුද්දට එකපාරයි වෙසක් පොයට දවස් 5ක් තියදී තමයි අරින්නේ පොයට වහනවා. ආයි ලැබෙන අවුරුද්දේ වෙසක් පොයට දවස් 5ක් තියදී තමයි අරින්නේ. ඉතින් ඒ දුක් ගැනවිල්ල කියලා ඒ දොර ඇරලා පැයක් යන්න කලින් හැතම්ම පහකට එහායිනි. සාමාන්‍යයෙන් පොඩි කොහොඹ පැලයක්. කිරි මහත්තයා උතුරනවා ගලාගෙන යනවා. ඒ නගරේ හිටපු ඒ මිනිස්සු දෙමළ මිනිස්සු ඇවිල්ලා ඇත්තටම පුදුම විදියට ඒකෙන් කිරි නානවා බොනවා. මමත් ඇත්තටම බිව්වා. මම ඔළුවේ ගාගත්තා. මම ගෙදරත් ගෙනාවා. මම ගෙදරත් ගෙනාවා. ඒ දවස් පහ ඉවරයි. ඔව් මේ ඒ ආව කිරි මම මගේ දේවාලට ගෙනාවා. ඒ දවස් පහෙන් ඒක ඉවරයි මහත්තයා. ආයෙත් ගහෙන් කොහොමද කිරි එන්නේ? මම දැක්ක මේක ප්‍රවෘත්ති වලත් දාලා තිබුණා. උතුරනවා. එතන සත්පත්තිනි මෑණියෝ පෞරාණික දේවාලයක්. ඒ කියන්නේ අවුරුද්ද එකපාරක් මේ දොර විවෘත කරන්නේ. ඒක මම හිතන විදියෙන් ඉන්දියාවේ ඉඳලා කන්නේගී මාතාව ආපු ස්ථානයක්. එයා කෝපයෙන් ආවා කියලා තමයි ඒ ස්ථානෙට කියන්නේ. එතකොට යම්කිසි බාරයක් අපට ඉෂ්ට සිද්ධ කරගන්න ඕන නම් ඒ ගමේ ඒ ඉන්න අසල්වාසි මිනිස්සු සාරි පොටට මෙහෙම සාරි පොට අල්ලගෙන ගියක් ගයක් ගන්න හිඟා කනවා. හාලුයි සල්ලි. එහෙම අරගෙන ගිහිල්ලා කොරහක් තියෙනවා ඒකට පුරවනවා. සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න කියලා මම ඒ වගේ විශේෂ ස්ථානවලට යනවා. උන්වහන්සේගේ පුදු පූජා තියෙනවා. සත්පත්ති මෑණියන්ගේ පිහිට ආශිර්වාදේ තියෙනවා. ආකර්ෂණ බලවේගයක් තියෙනවා. නමුත් මම බලවේගයෙන් වැඩ කරන්නේ නැහැ. මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මා වටේ ලොකු සෙනගක් ඉන්නවා. මම ඉතින් හැම කෙනාටම ලැබීමේ පැත්තෙන් ධන වාසනා පැත්තෙන් කරන්න ඕන දේවල් කරලා මිනිස්සු ඉදිරියට අරන් දෙනවා. අවුරුද්දකට සැරයක් දොර විවෘත කරන දුන්නු මේ ආවට ගියවටද මේක කරන්නේ? මේක මොනතරම් භක්තියකින්ද කරන්නේ? අර ඔබතුමී කිව්වා හරි ලස්සන කතාවක් මෙතන. එයා ඒක ඒ මිනිස්සු කරන්නේ හරිම භක්තියකින්. හැබැයි මම ලබන අවුරුද්දට ඊට වැඩිය තුන් ගුණයක් වේදන් කරලා මම ගිහින් ලොකු දානයක් එතනට දෙන්න මම බාර වෙලා ආවා. එහෙම කරන්නේ මහත්තයා මේ අර මිනිස්සුන්ට පේන්න නෙවෙයි. මම ගොඩක් ශ්‍රද්ධාවෙන් ඒගොල්ලෝ අදහන කෙනෙක්. මට හිතුණා මම ලොකු දානයක් දෙන්න ඕනි කියලා. මම ලබන අවුරුද්දේ මම ඒගොල්ලේ ඒ කෝවිලේ සාමිට මම කියලා ආවේ. මම සාමි ලබන අවුරුද්දේ මීට වැඩිය මේ ස්ථානේ එළිය කරනවා. පත්තිනි මෑණියෝ ජීවමාන වේ ස්ථානේ වැඩ ඉන්නවා. අම්මා යහතින් වැඩ ඉන්නවා. ඒක මට සත්‍ය කරලා කියන්න පුළුවන්. යහතින් වැඩ ඉන්නවා. ආයේ ඉතින් උන්වහන්සේගෙත් පිහිට නැත්තේ නෑ. මට නම් ඉතින් ජීවමානයි. මගේ අම්මා හැමදාම මට පිහිට වෙනවා. දැන් අද මෙතන විශේෂ දෙයක්ත් තියෙනවා. ඊට කලින් මට කියන්නකෝ, ඔබතුමී දැන් කිව්වනේ බොහෝ පිරිසක් ඔබතුමී වටා ඉන්නවා කියලා. මේ පිරිස හැදෙන්න ඔබතුමී විශ්වාස කරන්න මොන මොන ප්‍රශ්නවලටද ඔබතුමී පිහිට අරන් දුන්නේ? පළවෙනියෙන් ධනය පැත්ත. මම ගොඩාක් දෙනකොට ධනය පැත්ත මම අරන් දීලා තියෙනවා. ඊළඟට ලෙඩදු පැත්ත සුවපත් කරලා තියෙනවා. ගොඩක් වශී තමයි එන්නේ. ඇත්තටම මේ අර කැඩිලා යන මගුල් මං හදන්න හරි හපන්. ඒ වගේ දේවල් කරනවා ගොඩක්. අදිවින කොඩි වින පැත්ත කරනවා. ගෙවල් ආරස්සා අනිවාර්යෙන් ගෙදරට යනවා මම. මොකද මගේ දේවාලට ගෙනගෙන මං ගෙවල් ආරස්සා කරන්නේ නැහැ. වැඩක් නැහැනේ. ඒක කිසිම තේරුමක් නැති වැඩක්. ඔබතුමාගේ ගෙදර දෝෂයක් තියෙනවා නම් මෙහෙට ගෙනල්ලා පූල් ගෙඩියක් කපලා දෙහි හතක් කැපුවට වැඩක් වෙන්නේ නැහැ. ඔබතුමාගේ ගෙදරට ගින් ඒ ටික කරන්න ඕන. ඒකින්ද මම අනිවාර්යෙන් ගෙදරට යනවා. ගෙදරට ගිහිලා ඒ රාජකාරී අකුරට මිෂ්ට සිද්ධ කරලා දෙනවා. ගෙදරක දෝෂයක් තියෙනවා නම් අපට ඇඟට දැනෙනවා. අපි හරි හම්බ කරන දේ හිග වෙනවා නම්, ගෙදර නිතර අඩදබර ඇති වෙනවා නම්, ගෙදර උයන බත් ඇලිය නරක් වෙනවා නම්, රතුපාට තෙල් කූඹි ගෙයින් මතු වෙනවා නම්, ඉතින් ගෙදර අඩදබර. කවුද මේ දෝෂ ඇති කරන්නේ? ගෙදර මලගිය ඥාතීන් මද නැත්තම් කවුද? මැරිච්චි. දැන් අපේ ගෙදර කෙනෙක් මේ සමහර මිනිස්සු මැරෙනකොට ගෙවල් බදාගෙන මැරෙන මිනිස්සු ඉන්නවනේ. ඈ උන් ඉතින් මලයක්කු වෙලා ඉපදෙනවා. ඉපදිලා අර ඉන්න මිනිසුන්ට වද දෙනවා. ඉතින් අමනුස්ස බලවේග අපවටා තියෙනවා මහත්ය. නැත්ති නෑ. නොපවෙන බලවේග ගොඩක් තියෙනවා. ඒ නොපවෙන බලවේග මැද තමයි අපි මේ
යන්නේ. ඉතින් ඒ වගේ බලවේග තියෙන ස්ථානවලදී දුර්වල කෙනෙක් ඉන්නව නම් ටග්ගාල එතෙන්ට පයින්නවා. නොපෙනෙන බලවේගයක් අපට ඕනේ නැහැනේ මහත්තයා. අමනුෂ්‍ය බලවේගයක් අපට ඕනේ නැහැ. අපි ඒවා අයින් කරලා ඒගොල්ලෝ නිදහස් කරන්න ඕනයි. ඉතින් ගොඩාක් දුරට ගෙවල් ආරක්ෂා කරලා ඒ ගෙවල් වල මල උන් ඉන්නව නම් අනිවාර්යෙන් අපි එයාවත් නිදහස් කරනවා. දැන් මේ අමනුෂ්‍ය බලවේග ගැන කතා කරද්දී හරි ප්‍රසිද්ධයිනේ මේ කළු කුමාර දෝෂය ගැන ලංකාවේ. ඇත්තද මේ කතාව? මේ වැවිල්ල පවුල් කඩා කප්පල් සමහර කරලා දරුඵල නැති කරන්න මේ සම්පූර්ණ ඇත්ත. කළු යක්ෂයා කිව්වහම කළු කුමාරයා කියන්නේ රජකාලේ කුමාරේ. කළු යක්ෂයා කියන්නේ එයා වැහුනොත් වැහෙන්නේ ඕනිම ගෑණියක්ගේ මේ කකුලේ නියපොත්තට මාපට ඇඟිල්ලට. ඔය මාපට ඇඟිල්ලෙන් තමයි මෙතෙන් එනකන් එන්නේ. එතකොට එයා වැහුණාම ඒ ස්ත්‍රියට කිසිම පුරුෂයෙක් පේන්න බෑ. තමන්ගේ සුවම් පුරුෂයාට ළඟටවත් එන්න දෙන්නේ නෑ. කළු වඳින්න ආසයි, රතු වඳින්න ආසයි, ගෙට වෙලා ඉන්න ආසයි, කළුවරේ ඉන්න ආසයි, පුලුටු කණ්ඩ ආසයි. ඒ මොකද අරයා වැහුණාම පිරිමියෙකුට ලඟ වෙන්න, ස්පර්ශ කරන්න ලඟ වෙන්න, කිට්ටු වෙන්න දෙන්නේ නෑ එයා. ඉතින් එහෙම වුණාම ඒ ස්ත්‍රියක් ඕ මේ බැඳපු කෙනෙක් ඕ මේ තරුණ දුවෙක්කෝ එහෙම වුණාම ඒ ළමයට ඉතින් දරුවෝ නෑ, කසාදයක් හරියන්නේ නෑ, ඉතින් කණවැන්දුම් බන්දන, ඉතින් අර වයසට යනකම්ම ජීවිතේ ගෙවිලා යනවා. ගොඩක් ඔය මල්වර වීමදී ඔය කළු කුමාර දෝෂේ වැහෙනවා. මොකද එයා ගොඩක් ගෑනුන්ට ප්‍රියමනාප කෙනෙක් නේ. සමහර කලාට කෙනෙක්ට හිතන්න පුළුවන් අද මේ දියුණු ලෝකෙත් එක්ක මේ තියෙන තාක්ෂණෙත් එක්ක කළු කුමාරයාට ඉන්න ඉඩක් තියනවද මේ නගරවල ඉඳීද කියලා. එහෙම හිතන්න. මොකද මල්ලර් ගේනවද ප්‍රශ්න ගැනක් තියනවා. මෙයා ලංකාවේ විතරද විදේශ රටවල? ඈ විදේශ රටවල මම අරාබි මිනිස්සුන්ට කොච්චර කරලා තියෙනවද? දැන් ඒ රටවලත් කළු කුමාරයා ඉන්නවද කියලා හිතනවා. ඉන්නවා. මොකද නැත්තේ මහත්තයා? මාගාවට දැන් අරාබි රටවල් වල ගෙවල් වල ඉන්න ගෘහසේවිකාව අපේ දරුවෝ ඉන්නවනේ. ඒ දරුවෝ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න අහලා මට කතා කරනවා. මට කතා කරනවා. මට කතා කරාට පස්සේ මං කියන මෙන්න මේ දේ මේ මේ විදිහට කරන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ කියලා මං ඒ දේවල් හරි කස්තරවා. යා පිළිමගින් අපිට වන්දන ඕන දෙයක් කපන්න කොටන්න පුළුවන්. මහමෝදෙන් එතර හිටියට මෙතර ඉඳලා පිළිමගින් කරන්න පුළුවන් ඕනි දේවල් තියෙනවා. කරන්න සාත්තරේ හරියට දන්නවනම් මහත්තයා කරන්න බය වෙන්න දෙයක් නැහැ. දෙයි හාමුදුරන්ගේ පීඨෙන් ඕනිම දෙයක් හිතේ සද්ධාවෙන් හොඳ බුද්ධියෙන් හැමදේම දැනගෙන කරොත් හරියනවා. ගොඩාක් දුරට ඉතින් අපේ මේ රටේ ඉඳලා අපේ කෙල්ලෝ ගිහිල්ලා ඔන්න ඒ රටවල් වල ඉඳලා ඒ රටවල් වල ඉන්න කෙනෙක් ලැහැත්ති කරගන්නවා. ඊළඟට ඒ කෙල්ලගේ තියෙන සල්ලි ටිකයි බඩු ටිකයි හොරාගෙන ඔන්න ඌ වෙන රටකට පයින්නවා. මේ සමාජයේ තියෙන දේවල් මේ අපි අද කතන්දර නෙවෙයි ඔබතුමීලාට එන ප්‍රශ්න. අපට එන ප්‍රශ්න. ඉතින් ওই වගේ තියෙනවා මගු මේ මේ කියන්නේ මගුල් කඩා හිරිච්ච ඒවා හැම කෙනෙකුගේම ප්‍රශ්න එනවා. ඉතින් හැම කෙනාටම සෙනෙක විසඳුම් අරන් දෙනවා. ඉතින් කොහොමද දැන් ඔබතුමී ලංකාවේ ඉඳගෙන මුහුදෙන් එතර මේ දොර රටක ඉන්න කෙනෙක්ගේ ප්‍රශ්නයක් මේ මෙහෙ ඉඳන් කොහොමද විසඳන්නේ? මේ දෑතට පුළුවන් මහත්තයා. තේතරම් බලවේගයක් සාත්‍යය හොඳට දන්නවනම් මේ දෑතට ඕන දෙයක් පුළුවන්. ඕනිම කෙනෙක්ගේ ඕනි දෙයක් මතුරනවා නම් 121ක් එකෝ 108ක් නැත්තම් 308ක් නැත්තම් 1008ක් ඔවගේ මතුරන් දෙපේ ප්‍රයෝජනයක් ගන්න නම් කෙනෙක් ආපු ගම ගේය තුල දේවාලය තුල තියෙන හුඬු වගේ දේවල් හදාගෙන ඉන්න ඕක ඇතුලේ තියෙන යන්ත්‍ර කෑල්ලක් රෝල් කරලා එම්ලොප් එකට දාලා දෙනවා. නෑ එහෙම කරන්න හොඳ නෑ. එහෙම කරලා රුපියලක් හරි අරගෙන කෑවොත් අපට ශාප කරනවා. හරි දේ දැනගෙන හරි දේ කරලා මිනිස්සෙක් ගොඩ දැම්මොත් අපට ඒ මිනිස්සයාගෙන් පිහිටක් ලැබෙනවනේ මහත්තයා. අනේ අර අහවල් මෑණියෝ මට මේ ටික කරලා දුන්නේ මෑණියන්ට පින් සිද්ධ වෙනවා කියන්නේ නැද්ද? කේන්දර හදනවා, කේන්දර බලනවා, වශීගුරුකම් කරනවා, ධනයෝග පැත්ත හදනවා, ඉගෙන ගන්න දරුවන්ට ආරසා යන්ත්‍ර දානවා, අපලෝපද්දර පැත්ත බලනවා, නවග්‍රහ පූජා තියෙනවා, සෙත් පූජා තියෙනවා. ඉතින් හැමදේම සම්පූර්ණම කරනවා. ඉතින් අපි තනි ගැහණියක් විදිහට නැත්තම් කාන්තාවක් විදිහට මේ මෙච්චර දේවල් කරන්න පුළුවන්ද? මගේ මහත්තයා මට උදව්වට ඉන්නවා, මගේ පුතා උදව්වට ඉන්නවා, පිටින් තව දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ පිරිවරක් එක්ක තමයි මේ සියලු ප්‍රශ්න. හැබැයි කිසිම ගෙදරකට ගිහිල්ලා බෙර ගහලා නටන්නේ නැහැ. හූ කියලා නටන්නේත් නැහැ. මේ සාත්‍යයේ බොහොම හිමියට මේ ගෙදර කරනවා නම් අල්ලපු ගෙදර මිනිස්සුන්ට ඇහෙන්නේ නැති වෙන්න වැඩේ කරලා හින්තරෙන් එනවා අපි. එහෙමයි මේ සාත්‍යය කරගෙන යන්න ඕනි. හැබැයි මම හැම වෙලාවෙම හැම මිනිස්සුන්ටම කියන්නේ බුදුන්ගේ පිහිට තියෙන තාක්කල් දෙවියන්ගේ පිහිට තියෙන තාක්කල් ඒ විශ්වාසය නැති කරගන්න එපා. ඒ විශ්වාසයත් එක්කන් ගමන් කරොත් රත්නත්‍රයේ පිහිටෙන් වරදින්නේ නෑ අපට. වරද්දන්නත් බෑ. මම නම් මෙච්චර කාලෙකට කරපු දෙයක් වැරදිලත් නෑ, වැරදෙන්නෙත් නෑ. ඒ විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය තියෙනවා. මේ මොනවාද අද තියෙන්නේ මේ ස්ථානයේ? මේ පිළිබඳවත් අපි සාකච්ඡා කරමු. අද තියෙනවා ඇත්ත වශයෙන්ම මේක
මංජුසාවක් දල්ලලස්මී මංජුසාව මෙතර මං අදහන දෙවියෝමයි ඉන්නේ. කතරගම දෙවියෝ ගණ දෙවියෝ දල්ලලස්මී මෑණියන්ගේ අන්තරේ තියෙනවා මේ තියෙනවා. මේ දේ මං සකස් කරලා දෙනවා. 107ක් ජීවම් කරලා අවශ්‍ය කෙනෙකුට ඒක නංගම් විතර දුන්නොත් මං හරි ගස්සලා දෙනවා. මේක අරගෙන ගිහිල්ලා බුදුන් වදින ස්ථානෙ තියන්න තියෙන්නේ. වෙන විපිරියාසම කූත් කරන්න දෙයක් නැහැ. මේක භක්තියෙන් අදහන එක විතරයි තියෙන්නේ මහත්තයා. මේක අරගෙන ගියා කියන්නේ කිරි උතුරන්නා වගේ හරි යනවා. මං සත්ත කරලා කියනවා. සත්ත කරලා කියන්නේ මං ඒ දේ අධ්‍යයනය කරලා තියෙනවා. يعني ඔබ මේ ප්‍රතිඵල අරන් තියෙනවා. මං ප්‍රතිඵල 100,000ක් අරන් තියෙනවා. මේක දනලස්මී යන්තරේ. මේක මං ඉන්දියාවේ මහත්තයා ගෙන්නන්නේ මෙහෙ නෑ. මේක ඉන්දියාවෙන් ගෙනලා මේක මං ඝන කෙනාගේ නමට ජීවම් කරලා දනලස්මී තෝත්‍ර පුරවලා හරිගස්සලා දෙනවා. යා ව්‍යාපාර කරන ස්ථානේ හෝ බුදුන් වදින ස්ථානේ හෝ මේක තියාගන්න. එක එක්කෙනාගේ එක එක ලග්නෙට එන විදිහට තමයි මං හදන්නේ. ශිවදේවියන්ගේ පැත්තෙන් පිහිට තියෙනවා නම් අනිවාර්යෙන් මං ඒ දරුවන්ට රුද්‍රාක්ෂි දෙනවා. ශිවදේවිය මූලික කරගෙන මොන මොන ප්‍රශ්න වලටද පිළිතුරු? ශිවදේවියෝ කියන්නේ මහත්තයා යంత్ర මන්ත්‍ර ගුරුකම් අතේ අපේ ප්‍රධානම දෙවියෝ. යంత్ర මන්ත්‍ර ගුරුකම් වලට මුල් තැන එයා. මොකද එයාගෙන් අවසර අරන් ඕනයි අපි ඕනිම දෙයක් කරන්න. මොකද දේව සභාවෙත් අපට අවසර ගන්න පුළුවන් දෙවිවරු ගොඩක් ඉන්නවා. ඒ අතර අපට පිහිට වෙන දෙවිවරුත් ගොඩක් ඉන්නවා. කතරගම දෙවි හාමුදුරුවෝ, සමන් දෙවි හාමුදුරුවෝ, ඝන දෙයියෝ, සත්පත්තිනි මෑණියෝ, භද්‍රකාලි මෑණියෝ, සොහොන්කාලි මෑණියෝ. එතකොට ගුරුකම් පැත්තෙන් තවත් අපට ගොඩක් පිහිට වෙනවා සූනියන් දෙවියෝ. උන්වහන්සේගේ මුත් අපට ඕන විදිහට පිහිට ලබා ගන්න පුළුවන්. මට මිනිස්සෙක් බාර දෙන දෙයක් මම ඕනි දෙයක් කරනවා මහත්තයා. ඕනිම දරුණු වැඩක් කරන්නවත් මට බැරි නෑ. අපිට ජ්‍යොතිෂය ගැන හැමොනොත් පුංචි විස්තරයක් සඳහන් කරන්න ඔබතුමී. ජ්‍යොතිෂය ගැන කිව්වොත් ඉතින් මේ දවස්වල ලග්න පහකට හොඳයි. පෙබලම ලග්න පහක් තියෙනවා. ඒ පහට අර බිම හිටගෙන හිටියත් මේ වතුර ගලාගෙන යනවා වගේ සලි ලැබෙනවා. සමහර කෙලවට කියන්නේ වැල්ලෙත් බඹරේ කරකිනවා කියලා. ඔව්. නිකම් ගඟක් ගාවකින් හිටගෙන හිටියත් මැනිකක් හරි ලැබෙනවා. දියුණුව ධනය කියන්නේ ඒ ලග්න පහ ලබලා ඉන්න පිරිසට ගොඩක් වාසනාව තියෙනවා. මුදල් පැත්ත හිගවීමක් වෙන්නෙම නැහැ. ඕනිම වැඩක් දෙවියෝ සම්බන්ධ කරගෙන කරොත් වරදින්නේ නැහැ. එතකොට මේ මකර ලග්නට හොඳටම හොඳයි. සිංහ ලග්න පහෙන් ඔන්න එකක් කිව්ව මකර. ඒ කියන්නේ මකර වලට ඇත්තටම හොඳයි. ඇත්තටම හොඳයි. 2024 අවසන් වෙනකම්. මේ අවුරුද්ද අවසන් වෙන්න කලියෙන් මේ මිනිසුන්ට හොඳ දේවල් ලැබෙයි කියලා මට හිතෙනවා. සිංහ ලග්නෙට, කන්‍යා ලග්නෙට, මිතුන ලග්නෙට ඔයගේ පහක් තියෙනවා. ওই පහට හොඳයි. කේන්දරේ බලාගෙන හැමදේට මත ගහනද සුබඵල ගන්න පුළුවන්. අපි නොහිතන දේවල් ලැබෙනවා. අපිව ඉදිරියට ගෙනියන්නේ අපි ඉපදෙනකොට අපට ග්‍රහයක් ඉන්නවා. ඒ ග්‍රහය තමයි අපිව තල්ලු කරගෙන යන්නේ. වැටෙන්න යනවා නම් අපි හොඳ පැත්ත ගන්න ඕනි. ඒ පැත්ත අරගෙන ඒ පැත්තේ පිහිට අරගෙන අපි ඉස්සරහට යන්න ඕනි. මේස, සිංහ, කන්‍යා, තුලා, මකර. ඔන්න ඔය ලග්න පහට මේ අවුරුද්දේ අන්තිම අවුරුද්දේ අන්තිම මාස ටිකේ සුබම සුබයි. ඔන්න එහෙමනම් සුබ ලග්න පහක් සඳහන් කරා. මේ ලග්න තව තවත් සුබ කරගන්න විදිහත් ඔබතුමී සඳහන් කරා. විශේෂ මංජුසාවක් ගැන එහෙම සඳහන් කරලා මේවටත් බලපෑම් ඇති. මේ සියලු දේවල් එක්ක ඔබතුමීට එහෙමනම් අවසාන වශයෙන් දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඒ කියන්නේ මං කියන්නේ අර සුබ ලග්න පහ හරි අසුබ ලග්නත් සුබ කරගන්න, සුබ ලග්නත් තවත් සුබ කරගන්න ක්‍රමයකට අපිට ලබා දෙන්න. ලග්නේ අසුබ වුණා කියලා කවුරුත් වැටෙන්න හොඳ නැහැ. ඒවා ඉදිරියට ගන්න ක්‍රම අපි ගාව තියෙනවා. ඒ පැත්තත් හදාගෙන සුබ ලග්නෙටත් අසුබ ලග්නෙටත් අපි ගාව බෙහෙත් තියෙනවා. ඒකින්ද මේ දේවල් හරියට හදාගෙන යන්න නම් අපිට කතා කරලා විස්තර දැනගන්න. දැනගත්තට පස්සේ මම ඕන කරන කරුණු කාරණා ටික කියලා දෙන්නම්. හැබැයි වැටෙන්න එපා කවුරුත්. කිසි කෙනෙක් වැටෙන්නේ නැහැ. මොකද හැමදාම කෙලින් හිටගන්න ඕනයි කියලා හිතන්න. දුර්වල වෙන්නත් එපා. ඕනිම ප්‍රශ්නයකට විසඳුමක් අපි ගාව තියෙනවා කියන එක හිතන්න. ධන සම්පත් ලගා කරලා දෙන්න පුළුවන් රාජකාරිය මට අංක එකටම කරලා දෙන්න පුළුවන් ඕනි කෙනෙකුට. ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම්, ඝන දෙයි හාමුදුරුවෝ වඳිනවා නම්,
පොඩි වීදුරුවට කිරි ටිකක් පිරිසුදුව හදාගන්න, ගණදෙයි හාමුදුරුව ඉස්සරහා එක තැන්පත් කරලා, රතු රෝස මලක් එක්ක දහස්පතිය මලක් ඒ වගේ අරගෙන ඉස්සරහින් තියලා ඔගොලු ප්‍රාර්ථනා කරන්න. ගණදෙයි හාමුදුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් මට ඉගෙන ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව ඔගොලු හදවතින් ඉල්ලන්න. ඇත්තටම පුල්ලරප්පච්චි බලනවා, තලතෙල් පහනක් පත්තු කරනවා නම් විශේෂයෙන් එයාට පත්තු කරන පහන තමයි තලතෙල්. මේ තෙල් වලින් අපි පත්තු කරන තෙල තමයි තලතෙල්. ඒක පත්තු කරනවා නම් පුල්ලරප්පච්චි හරි හොඳයි, හරි ආසයි. ඒ වගේ දෙයක් ඕගොල්ලොන්ට කරගන්න පුළුවන් නම් පුතේ ගොඩාක් වටිනවා. ඒක මහන්සියක් කියලා හිතන්න එපා. කඩෙන් ගෙනල්ලා තියාගන්න තලතෙල් කාලා. අපේ ගෙදර පහන් තියෙනවනේ. ඒ පහනක් සකස් කරගෙන පිරිසුදු මොකක් හරි ට්‍රේ එකක් අරගෙන ඒකේ ගණදෙයි හාමුදුරුවෝ තියලා පිරිසුදුව හැමදේම පිරිසුදුවෙන් ඒ දේ කරන්න හැන්දෑවි හයෙන් පස්සේ ගොඩක් හොඳයි. රෑ නමයට එපා. හයත් නමයත් අතර අපි බුදුන් වැඳින්නේ. අපි කොහොමත් මහත්තයා හයට බුදුන් වඳිනවානේ. අපි හැමදාම අපේ හැම ගෙදරකම බුදුන් වැඳලා ඇවිල්ලා අරකත් කරන්න අමතක කරන්න එපා පුතේ. ඉගෙන ගන්න දරුවන්ට ගොඩාක් වටිනවා. ගණදෙයි හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ගොඩක් තියෙනවා. උන්වහන්සේගේ නුවණ ගණ දරුවන්ට, උන්වහන්සේ අදහන දරුවන්ට ගොඩාක් ලොකු පිහිට තියෙනවා. ඉගෙන ගන්න ඉදිරියටම යන්න ඕන නම් ගණදෙවියෝ අදහන්න පුතේ. ඔන්න විශේෂ පණිවිඩයක් සහ විශේෂ දෙයක් නොමිලේ ලබා දුන්න ඔබට මේ ජීවිතේට. මේ සියලු කරුණ කාරණාත් එක්ක තවත් දවසක මුණ ගැහිලා කතා බහ කරමු. වේල ස්තුතිවන්තන ඔබතුමීට. අයිබුවන්. හොඳයි මහත්තයා, ඔබතුමාටත් හතරවරන් දිව්‍යාම්දුරන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදයෙන් මේ යන ගමන ඉදිරියටම යන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ධනුෂ් ලොක් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන්වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරුවල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. එම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොක් SL YouTube නාලිකාව වගකීම නොලැබේ.